අද කතා කරන්නේ පෙරවරු 8:30ට කොළඹ කොටුවෙන් පිටත් වෙන දුම්රිය ගැන. මේ උඩරට මැණිකේ දුම්රිය සාමාන්‍යයෙන් කොළඹ කොටුවේ දෙවනි වේදිකාවෙන් තමයි පිටත් වෙන්නේ. මෙම දුම්රියේ පළවෙනි පන්තියේ දුම්රිය මැදිරියක් තියෙනවා එයා කන්ඩිෂනර් කරපු. ඊට අමතරව දෙවන පන්තිය සහ තුන්වෙනි පන්තියේ දුම්රිය මැදිරි වලින් මෙම දුම්රිය සමන්විතයි. ඔබට දැන් මේ මැදිරි වල ඇතුළත තත්ත්වය මේ වීඩියෝ එකේදී දැක ගන්න පුළුවන්. දැන් මේ ඔබ දකින්නේ මේ දුම්රියේ තිබෙන පළවෙනි පන්තියේ එයා කන්ඩිෂනර් කරපු දුම්රිය මැදිරියේ අභ්‍යන්තර තත්ත්වය. මේ 8:30ට පිටත් වන දුම්රිය නාවල පිටියේ දුම්රිය ස්ථානයේ පැමිණෙන විට සාමාන්‍යයෙන් 10වල් 12යි කාල විතර වෙනවා. අපි ඊළඟට ඔයගොල්ලන්ට පෙන්වන්නේ ගල්බොඩ දුම්රිය ස්ථානය. ගල්බොඩ දිය ඇල්ල තියෙන්නේ මේ දුම්රිය ස්ථානයට ආසන්නව පිහිටලා. මෙම දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 786ක් පමණ උසින්. අපි ඊළඟට ඔයගොල්ලන්ට පෙන්වන්නේ වටවල දුම්රිය ස්ථානය. වටවල දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 963ක් පමණ උසින් පිහිටලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ටික ටික අපි කන්ද උඩට තමයි ගමන් කරන්න කියලා. මොකද මුහුදු මට්ටමේ වැඩිවීමක් ඔයගොල්ලන්ට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම වටවල දුම්රිය ස්ථානයේ පිහිටලා තියෙන්නේ කොළඹ කොටුවේ ඉඳන් කිලෝමීටර් 162ක් පමණ දුරින්. වටවල කියලා කියන්නේ ලංකාවට විශේෂිත ස්ථානයක්. වටවල තමයි ලංකාවේ වැඩිම වාර්ෂික වර්ෂාපතනය පෙන්නුම් කරන ස්ථානය. ඔබට දැන් ඉදිරියේ දැක් ගන්න පුළුවන් දර්ශනීය කඳු පන්තියක්. දුම්රිය මේ අවස්ථාව වන විට කඳු තරණය කරමින් සිටින නිසා අඩු වේගයකින් තමයි ධාවනය කරන්නේ. දුම්රිය මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කරන ආකාරය ඔබට දැන් දැක ගන්න පුළුවන්. වංගු සහිත ස්ථානවලදී අපේ දුම්රියෙම පිටුපස කෙළවර ඉතාම මනස්කාන්තව දර්ශනය වෙනවා. ඔබ මේ දැන් ගමන් කරන්නේ හෝටන් තැන්න ආසන්නයෙන්. අර මම පෙර සඳහන් කරපු දුම්රිය ගමන් කරන ආකාරයේ මනරම් දර්ශනයක් ඔබට තව පොඩ්ඩකදී ඉදිරියේදී දැක ගන්න පුළුවන්. ඔබ මීළඟට ළඟා වෙන්නේ රොසැල්ල දුම්රිය ස්ථානයට. ඔබට රොසැල්ල දුම්රිය ස්ථානයේ දර්ශන මීළඟට දැක ගන්න පුළුවන්. අපි රොසැල්ල දුම්රිය ස්ථානයේ ළඟා වන විට පස්වරු 1:30 පමණ වෙලා තිබුණා. අපි ඊළඟට ඔයගොල්ලන්ට පෙන්වන්නේ හැටන් දුම්රිය ස්ථානය. අපිට හැටන් වලින් බැහැලා කැමතිනම් යන්න පුළුවන් ශ්‍රීපාදය බලන්න. අපි හැටන් වලට ළඟා වෙනකොට පස්වරු 1:45 පමණ වෙලා තිබුණා. මේ ආසන්නයේ තමයි සෙන් ක්ලෙයා දිය ඇල්ල පිහිටලා තියෙන්නේ.
දැන් අපි පසු කරමින් ගමන් කරන්නේ තලව කැලේ දුම්රිය ස්ථානය. අපි මේ ළඟාවෙමින් සිටින්නේ නානුවේ දුම්රිය ස්ථානයට. නානුවේ දුම්රිය ස්ථානයේ ළඟාවන විට පස්වර 3:35 විතර වෙලා තිබුණ වේලාව. නානුවේ කියලා කියන්නේ නුවර එළියට ආසන්නයේම තිබෙන දුම්රිය ස්ථානය. මේ නානුවේ දුම්රිය ස්ථානයෙන් සාමාන්‍යයෙන් දුම්රිය මගින් වැඩි ප්‍රමාණයක් බහින ස්ථානයක්.
නානුවේ දුම්රිය ස්ථානය පිහිටලා තිබෙන්නේ නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් 8ක් පමණ දුරින්. අපි ඊළඟට මේ ළඟා වෙන්නේ අඹේවෙල දුම්රිය ස්ථානයට. අපි මේ ළඟා වෙන අඹේවෙල දුම්රිය ස්ථානය කොළඹ සිට කිලෝමීටර් 223ක් පමණ දුරින් පිහිටා තිබෙන වගේම මුහුදු මට්ටමේ සිට මීටර් 1828ක් උසින් තමයි පිහිටලා තිබෙන්නේ. ඔබට මම අර කලින් කිව්වා වගේම පේනවා මේ මුහුදු මට්ටම අනුව අපි ටිකෙන් ටික කඳ උඩට තමයි දුම්රියෙන් ගමන් කරන්නේ. ඔබට මේ ආසන්න කලාපයේදී විශාල වශයෙන් වගාවල් දැක ගන්න පුළුවන්. වගාවල් කියලා කියන්නේ එළවලු වගාවල් තමයි විශේෂයෙන්ම අපිට දැක ගන්න පුළුවන්. අපි මීළඟට මේ ළඟා වෙමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපොළ දුම්රිය ස්ථානයටයි. මෙම දුම්රිය ස්ථානයේ පිහිටීම ගැන කතා කළොත් මුහුදු මට්ටමේ සිට මීටර් 1897.5ක් උසින් පිහිටලා තියෙන වගේම නැත්නම් මුහුදු මට්ටමේ සිට අඩි 6226ක් උසින් තමයි මෙම දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ. මුහුදු මට්ටමේ සිට සලකා බලනකොට ඉහළම ස්ථානයක පිහිටා තිබීම මත පට්ටිපොළ දුම්රිය ස්ථානය සහ ඒ අවට ප්‍රදේශය දැඩි සීතලක් පෙන්නුම් කරනවා.
ඔබ මීළඟට ළඟාවන්නේ සුප්‍රසිද්ධ ඉදල්ගස් ඉන්න දුම්රිය ස්ථානයට. ඔබට කැමති නම් මේ ඉදල්ගස් ඉන්න දුම්රිය ස්ථානයෙන් බැහැර ඉවර වෙලා එතන තියෙන කඳුපන්තිය තරණය කිරීමේ හැකියාව තියෙනවා. මෙම ස්ථානය සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙන්නේ කෑම්පින් ඒරියා එකක් විදිහට. ඉදල්ගස් ඉන්න දුම්රිය ස්ථානය පසුකොට බදුල්ල පැත්තට ගමන ආරම්භයක් සමගම ඔබට අංක 36 දරන උමං මාර්ගය දැක ගන්න පුළුවන්. දැන් මේ ඔබ දකින්නේ ඉහත සඳහන් කර උමග. ඔබ මීළඟට ළඟාවන්නේ හපුතලේ දුම්රිය ස්ථානයට. මෙම හපුතලේ දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 249ක් දුරින්. මේ හපුතලේ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් සංචාරකයන් අතර ඉතාම ප්‍රසිද්ධයි. හපුතලේ දුම්රිය ස්ථානයේ
මුහුදු මට්ටමේ සිට මීටර් 1431ක් උසින් පිහිටලා තියෙන්නේ නැත්නම් අඩි 4854ක් උසින් තමයි පිහිටලා තියෙන්නේ. හපුතලේ ආසන්නයේදී දුම්රිය මාර්ගයේ තියෙන පිහිටලා තියෙන්නේ හපුතලේ නගරයේ මැදින් ඒකින්ද නගරයේ දර්ශනත් ඔබට ඒ සමගම දැක ගන්න පුළුවන්. මීළඟට අප ළඟාවෙන්නේ ප්‍රසිද්ධ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට. සාමාන්‍යයෙන් බදුල්ලත් බණ්ඩාරවෙලත් අතර තව දුම්රිය නැවතුම්පළවල් හතක් තිබෙනවා. අපි අපේ ගමන බණ්ඩාරවෙලින් අවසන් කරනවා. සාමාන්‍යයෙන් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ලංකාවේ තියෙන දුම්රිය ස්ථානවලින් ඉතාම අලංකාරව සරසලා හොඳට ලෑන්ස්කේපින් කරලා හදලා තියෙන දුම්රිය ස්ථානයක් විදිහට ප්‍රසිද්ධයි. සාමාන්‍යයෙන් කොළඹ කොටුවෙන් පෙරවරු 8:30ට පමණ ගමන ආරම්භ කරන දුම්රිය බදුල්ලට ළඟාවන විට පස්වරු 6:45 විතර වෙනවා. විට බදුල්ලට ගමන් කරන්න සාමාන්‍යයෙන් පැය 10ක් විතර යනවා.